शुभोदयासना शिलोदयाटम में उदयासन अर्थमुन्नमाम वर्षटः सुपूर्दुपाठ्य आरम्भ करमु इतिं अद अपित एक सम्बन्धन सुविशेष चरितयाक अपित गिय वर्षे मत मतक नवंबर मासेदी ओहु अपित एक सम्बन्धुना इतिं तुषित कुमार अधिकारी पुता ओहुगे दक्षता ओहुगे हैकिया ඔහු ගමන ගැන අපි ඒ පාර කතා කළා අපට මතක ඇති. ඉතින් අද දවසේ අපිත් එක්ක ඔහු නැවතත් සම්බන්ධ වෙනවා. එතන ඉඳලා ඔහුගේ ගමන මගේ අද දවසේ ඔහු විශේෂ මාතෘකාවක් ඔස්සේ අපිත් එක්ක කාරණා කතා කරන බලාපොරොත්තු වෙනවා. මම ආරාධනා කරනවා තුසිත කුමාර අධිකාරී පුතාට වැඩසටහන ආරම්භ කරන්න. සුබෝදෑසන අක්කේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඉතින් මට හිතන්නේ ගිය අවුරුද්දේ මුණ ගැහුණාට පස්සේ තමයි මුලින්ම අද තමයි මේ අවුරුද්දට අපි හම් වෙන්නේ. ඉතින් පැවති අධ්‍යාපන කටයුතු සමග සම්බන්ධ වීමට නැහැ කරුණා. ඉතින් ඒ වුණත් අද සම්බන්ධ වීම ලැබීම ඉතාමත් සතුටක්. ඉතින් අද නිරෝගී කය මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසෙක් බිහි කිරීම යන පදනම යටතේ මේ ක්‍රියාත්මක අර්ථමවුන වැඩසටහනට සම්බන්ධ වීමට ලැබීම ඉතාමත් සතුටක්. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා රංගිරී ශ්‍රී ලංකා ගුවන්විදුලි වැඩසටහනේ මගේ වැඩසටහන ශ්‍රවණය කරලා මට මෙම අවස්ථාවට සම්බන්ධ කරපු චන්ද්‍රිකා මහත්මිය, දිල්රුක් මහත්මත් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ඔබ සියලුම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සිදු කරන අතරතුර අද සම්බන්ධ වීම ලැබීම ඉතාම සතුටක්. ඉතින් අද මගේ මාතෘකාව කරගත්තේ ඉතාම සුවිශේෂී මාතෘකාවක්. මේ දිනවල හෙට දිනය සමග ද මාසයක් තිස්සේ ඉඳන් ලෝකේ බොහෝ රටවල වෙන්න අපේ රටේ තරුණ තරුණියෝ වගේම මාධ්‍ය සමාජ මාධ්‍ය රූපවාහිනී ඇතුළු ලංකාවේ සමාජය තුළ මේ දිනවල වැඩි වශයෙන් කතා කරන මාතෘකාව තමයි ආදරවන්තීන්ගේ දිනේ කියන දේ. ඉතින් ආදරවන්තීන්ගේ කියන දිනේ මං හිතන්නේ ලංකාවේ ගොඩක් කට්ටිය අඳුරන්නේ වැලන්ටයින් කියන දිනේ, වැලන්ටයින් කියලා තමයි ගොඩක් දෙනෙක් අඳුරන්නේ. ඉතින් මං හිතනවා මං ඒ නිසාම මාතෘකාව කරගන්නවා හෙටට එන ඒ වැලන්ටයින් දිනේ වැදගත්කම, ඒ වගේම එහි යහපත් අයහපත් දෙපැත්තම අපි කතා කරමු. ඉතින් මේක හිතෙන්න පුළුවන් අපි ප්‍රේමවන්තයින් නොවෙන්න පුළුවන් මොකටද අපි මේව දැනගන්නේ කියලා ගොඩක් කටේ දැන. ඉතින් ඒක අපි පසුවට තීරණය කරලා දැන් අපි මුලින්ම තීරණය කරමු මොකක්ද මේ වැලන්ටයින් දිනේ වැදගත්කම මුලින් අපි දැන. මං හිතන්නේ ලංකාවේ 98% වැලන්ටයින් දිනය සැමරුවට මං හිතන්නේ ඒ දිනය පිළිබඳ නිශ්චිත අදහසක් හෝ ඒ පිළිබඳ දැනුමක් බොහෝ දෙනෙක්ට නැහැ. ඇත්තටම අපි මේ වැලන්ටයින් දිනය කියන නම යෙදිච්ච ආකාරය හොයාගෙන යද්දී අපිට රෝමය කියන ඒ අධිරාජ්‍යයට යන්න වෙනවා. රෝමේ රෝමාධිරාජ්‍ය තුළ මේ පෙබරවාරි කියන මාසය තුන ලුපකාලිකය කියලා උත්සවයක් පැවැත්වෙනවා පෙබරවාරි මාසය තුළ. මේ පෙබරවාරි මාසයේ පුරාවට ඒ වසන්ත කාලයත් සමග ඔවුන් සමරන සැණකෙළියක් ලුපකාලිකය. මේ උත්සවයේදී සිදුවන්නේ තරුණ තරුණියන් මේ සැණකෙළියට සහභාගී වෙනවා. මෙහිදී තරුණියන්ගේ නම් පෙට්ටියකට දාලා නම් ලියපු කොළ බාලනවා. ඒ කොළ පුරුෂයෙක් විසින් ලබාගෙන එය
එම තෝර ගැනීම අනුව ඔවුන් දෙදෙනා අමු සැමියන් ලෙස කටයුතු කරනවා එම සැණකෙළි අවසන් වෙනතුරු. ඉතින් බොහෝ දෙනෙක් විවාහ වෙනවා, සමහරු විවාහ වෙන්නේ නැහැ. ඉතින් මේ කාලය තුළ මේ රෝමයේ මෙහෙම පැවතිගෙන යන අතරතුර තුන්වන සියවස පැවැතෙනදී ක්ලෝඩියස් අධිරාජ්‍යය කියන අධිරාජ්‍යය බිහි වෙනවා. මේ අධිරාජ්‍ය යුදකාමී අධිරාජ්‍යයක්. ඉතින් මේ යුදකාමී අධිරාජ්‍යය තමන්ගේ රාජ්‍ය බලය ශක්තිය වැඩි කරගන්න හැමතිස්සෙම යුද්ධය කේන්ද්ර කරගැනීමට කටයුතු කරනවා. ඉතින් ඔහු මේ යුද්ධයේ හේතුවෙන් තරුණින් දක්ෂ රණකාමී සෙබළුන් තමන්ගේ යුද්ධයේ රඳවා ගන්න තීරණයක් ගන්නවා. විවාහ වීම රෝම අධිරාජ්‍ය තුල තහනම් කරනවා. ඉතින් මේ තීරණය ඔහු ගන්න හේතු වෙන්නේ මොකද, විවාහයට පත් වුණාට පස්සේ දරුවන් සහ බිරිඳ අතහැර යෑමට නොහැකි නිසා ඔවුන් යුද්ධයට සහභාගී නොවුණි. ඉතින් මේ අසාධාරණ තීරණයට එරිව නැගී සිටිනවා එකල ක්‍රිස්තියානි පූජකවරයෙක් ලෙස සැලකෙනවා, ආදිපාදිවරයෙක් ලෙස හඳුන්වනවා, ශාන්තුවරයෙක් ලෙස හඳුන්වනවා, පියතුමෙක් ලෙස හඳුන්වනවා. ඔහු තමයි ශාන්ත වැලන්ටයින්ස් කියන සාමියර. ඉතින් ඔහු හොර රහසේම රෝමයේ ආදරවන්තීන් පල්ලියකට ගෙන ගොස් විවාහයට පත් කරදීමට කටයුතු කරනවා. ඔහු ජේසුස් වහන්සේ විසින් ප්‍රේමයේ ජේසුස් වහන්සේගේ පණිවිඩය ප්‍රේමයේ පතුරවන්නේ පතුරවීම අරමුණු කරගෙන මෙලෙස කටයුතු කරනවා. ඉතින් මේ කාලය වෙන විට රෝමයේ ක්‍රිස්තියානි ධර්මය ප්‍රචලිත වෙමින් පැවතියත් රෝම අධිරාජ්‍ය රෝමානු හේතුවෙන් ඔහු ක්‍රිස්තියානිට දැඩි අකමැත්තක් දැක්වීම හේතුවෙන් ඔහු විසින් වැලන්ටයින් සාමුවරයා මරණ දඬුවමට නියම කිරීමට ඔහු නියම කරනවා. ඉතින් මේ අතරතුර ඔහු රඳවා තබනවා සිරකුටියක. මේ සිරකුටුවේ රඳවා තැබීමේදී සඳහන් වෙනවා මෙහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ දියණියගේ ඇස් අන්ධ බව. මොහු විසින් ජේසුස් වහන්සේගේ පණිවිඩය ප්‍රේමය ලෝට පැතිරීම හේතුවෙන් ඔහුට ප්‍රාතිහාර්ය පෑවේ හැකියාව ශුද්ධ වූ බලයක් ලැබූ බව සඳහන් වෙනවා. ඉතින් මේක ක්‍රිස්තියානි ධර්මයේ නිසා බොහෝ දෙනෙක් මේ විශ්වාස නොකරන්න පුළුවන්. ඇත්තටම ප්‍රේමය කියන්නේ ඉතාමත් බලගත්තු දෙයක් බුදුදහමට අනුකූල. මොකද යශෝදරා දේවිය බෝසතාණන් වහන්සේ පෙරුණු කරන සමයේ ඒ ප්‍රේමේ බලවත්කම පාරමිතාවන්ගේ බලවත්කම හේතුවෙන් මම විදිහට සිදුහත් කුමාරයාගේ අවසන් භවයේදී ප්‍රිය බිරිඳ වීමට හැකි වෙලා අවසානයේ ලෞතර බුද්ධත්වයට පත් වූ පසු පාද ස්පර්ශ කිරීමට තරම් ලැබූ එකම කාන්තාව ලෙස ඒ ප්‍රේමයේ උත්තරීතරත් නිසා ලැබුණ. ඉතින් ඒ වගේ බලයක් ඔහුටත් ලැබෙන්නේ නැති. ඉතින් ඒ ශාන්ත වැලන්ටයින් සාමුවරයාට ඒ ලැබුණු බලයේ හේතු කරගෙන ඔහුට ඒ ජේලර්වරයාගේ ප්‍රධාන ආරක්ෂක දරයාගේ දියණියගේ ඇස්සුව කිරීමට තරම් බලයක් ලැබූ බව සඳහන් වෙනවා. ඉතින් තවත් ඒ පිළිබඳ කතාවක් සඳහන් වෙනවා. ඔහු හා සමග තවත් සිරකුටි පුද්ගලෙක් සිටි බවත් ඔහුගේ ප්‍රේමවන්තියට වැලන්ටයින් සානුවරයා වෙතින් ලිපියක් ලියූ බවත් එම ලිපියේදී වැලන්ටයින් වෙතින් යනුවෙන් සඳහන් වූ බවත් සඳහන් වෙනවා. ඉතින් මේ වගේ රසබර කතා රාශියක් තිබෙනවා මේ සම්බන්ධ. මම කිව්වේ මේ පිළිබඳ තිබෙන ක්‍රිස්තියානි බතිබදු අතර පවතින විශ්වාසය. ඉතින් මෙවැනි අවසන් වශයෙන් අපට මේ සියලුම් කතාව තුලින් ගම්ම්‍ය වන්නේ මේ උත්තරීතරත්වයට පත් වූ ඒ වැලන්ටයින් සාමිවරයාගේ ගුණ සිහිපත් කිරීම සඳහා
කතෝලික සභා විසින් අද පෙබරවාරි මාසය තුළ ඔහුව ඝාතනය කරනවා පෙබරවාරි 14 වෙනිදා. ඒ සැණකෙළි පැවැත්වෙන මාසේ පෙබරවාරි 14 වන දින වැලන්ටයින් සාමිවරයා වෙනුවෙන් වෙන් කිරීමට මේ කතෝලික සභාව තීරණය කරනවා. ඒ තීරණයේ හේතු කොටගෙන පසු කාලීනව එම දිනය වැලන්ටයින් දිනය ලෙස ආදරවන්තයින්ගේ දිනය ලෙස නම් වෙනවා. ඉතින් මේ ශුද්ධ වූ දිනයක් ලෙස නම් කිරීමට ලක් අනතුරු ඔහු සාසුවරයෙක් ලෙස නම්කට ඔහු වෙනුවෙන් පෙබරවාරි 14 වන දින ජෙසුස් වහන්සේගේ ඒ උත්තරීතර ප්‍රේමය නැමැති පණිවිඩය ගෙන යාම හේතුවෙන් ඔහු වෙනුවෙන් පුද පූජා පවත්වනවා. ඉතින් මේ ආකාරයට පෙබරවාරි 14 වන දින වැලන්ටයින් දිනේ නැත්තම් ආදරවන්තින්ගේ දිනේ ලෙස නම් වෙනවා. පසු කාලීනව එම දිනේදී යුරෝපීය රටවල මල් හුවමාරු කර ගැනීම, ආහාර හුවමාරු කර ගැනීම වගේ දේවල් සිදු වෙනවා. ඉතින් මෙහෙම ආපු මේ වැලන්ටයින් කියන දිනය ඔබ දැකලා තියෙනවද? මේ වගේ ශුද්ධත්වයක් හෝ නැතිනම් පාරිශුද්ධත්වයක් මෙතෙක් දුරට ඔබ දැක තිබෙනවද? ඇත්තටම කිව්වොත් අද වර්තමානයේ වන විට වැලන්ටයින් කියන මෙම දිනය සම්පූර්ණ වශයෙන්ම වාණිජ දිනයක් සහ වාණිජ වශයෙන් සහ ලෝකේ තුන්වන ලෝකේ වැනි අප වගේ රටවල බොහෝ දෙනෙකුගේ ජීවිත විනාශ වෙන දිනයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම මේක බහුජාතික සමාගම්වල අපේක්ෂාවන් සහ ඔවුන්ගේ වාසිතකා මේ බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත කිරීමට තිබෙනවා. ඉතින් ලෝකේ හෙට දින මෙම දිනේ සමරනවා. මෙම දිනේ සමරුවට පසු එළඹෙන සති කිහිපය තමයි ලෝකේ අවදානම් දින. ඉතින් මේ ලංකාව කියන තුන්වන ලෝකයේ රටට මේ වැලන්ටයින් කියන දිනේ ගේන්නේ මම සොයා බැලුවා. මෙම දිනේ ලංකාවට හඳුන්වා දෙන්නේ ලංකාවේ හිටපු ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගුරුවරයෙක් විසින්, ටියුෂන් ගුරුවරයෙක් විසින් ඔහුගේ ප්‍රචලිත භාව උදෙසා තමයි මෙය හඳුන්වා දෙන්නේ. ඉතින් ඔහු ඒ වැලන්ටයින් කියන දිනේ හඳුන්වා දුන්නට පසු අපේ ශ්‍රී ලංකාව කියන්නේ නූගත් තවමත් තුන්වන ලෝකයේ පවතින රටක් හේතුවෙන් ඕනම දෙයක් පිළිගන්න ජාතියක්. අර ගුවන් තොටුපළෙන් ඉරිච්ච කලිසමක් ඇඳගෙන ආපු සුද්දෙක් දැකලා ඒක විලාසිතාවක් කරගත්තු ජාතියක්. ඉතින් ඒ වගේ අපිත් ඒක බදාගෙන පිළිගත්තා. ඉතින් ඒ බදාගෙන පිළිගත්තු වැලන්ටයින් දිනය අපට ලැබෙද්දී ලැබිලා තියෙන්නේ කෘතිම සහ විකෘති වෙලා. ඇත්තටම එම වැලන්ටයින් දිනේ අද ලංකාවේ තත්ත්වය ගත්තාම හෙට දින ඔබට සංඛ්‍යා ලේඛන අනුව පසුගිය අවුරුදු පරීක්ෂා කර බලන විට හෙට දිනයට පමණක් ප්‍රසිද්ධ පිළිගත් වාර්තාවන්ට අනුව හසු ආකාරයට කාමර 4000ක ප්‍රමාණයක් අවම වැලන්ටයින් පෙම්වතුන් සඳහා වෙන් වෙනවා. මේ කෙනුත් 3600කට ආසන්න ප්‍රමාණයක් පාසල් නමුන් වීම ඉතාමත් ඛේදනීය තත්ත්වයක්. ඉතින් මේ සංඛ්‍යා ලේඛන විමසා බැලීමේදී වැලන්ටයින් දිනේදී සාමාන්‍යයෙන් වැලන්ටයින් දිනෙන් පසු වට එළඹෙන සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සියදිවි හානි කර ගැනීම, කාන්තාවන්ගේ සියදිවි හානි කර ගැනීම තුන් ගුණයකින් වැඩි තිබෙනවා. ලංකාව කාන්තාවන්ගේ සියදිවි හානි කර ගැනීම ස්ථාන අතරින් පවතින්නේ තුන්වන ස්ථානයේ දිනකට 3ක් හෝ 4ක් සියදිවි හානි කරගන්න. මේන් හතර දෙනෙක් සියදිවි හානි කරගත්තොත් 3 දෙනෙක් සිදුවන්නේ ප්‍රේම සම්බන්ධතා බෙද වැටීම්, සිත අපනාපකම් ඒ හේතු කොටගෙන. ඉතින් මෙම
සියදි විහානක අර ගැනීම තුන් ගුණයකින් වැඩි වෙනවා මේ වැලන්ටයින් දිනෙන් පසුය දෙන සති කිහිපය තුළ. ඇත්තට මොකද්ද මේකට හේතුව? පසුගිය 2017 වර්ෂයේදී සිදු කරලා සංගණකණය අනුව තීරණය වෙලා තියෙනවා එතෙක් 12,000කට අවම ප්‍රමාණයක් මේ වැලන්ටයින් දිනේ සමරන්න ගිහින් කාන්තාවන් විසින් කන්‍යාභාවය නැති කරගන්නවා මේ වැලන්ටයින් කියන ශුද්ධ වූ දිනය අශුද්ධ කරගෙන. ඉතින් ඒ දුක ඒ ශෝකයේ හේතු කොටගෙන පසුවට ලැබෙන්නා වූ සත කිහිපය ඇතුළත ඔවුන් සියදිවි විහානි කර ගැනීම සිදු කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. මේ 12,000කට ආසන්න අවුරුද්දෙන් අවුරුද්දට වැඩිවීමක් මිස අඩුවීමක් සිදුවන්නේ නැහැ. ඉතින් මේක ඒ වැලන්ටයින් කියන සාමුවරයා එදා ගත්තු ඒ ප්‍රේමණීය ජේසුස් වහන්සේගේ පණිවිඩය අද වන විට ඉතාමත් මම දකින ආකාරයට අප එය අවභාවිතයක් බවට පත්කට හමාර. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වැලන්ටයින් දිනය බොහෝමයක් සමරන්නේ තරුණයින්ට වඩා යෞවනයින්ට වඩා පාසල් සිසුන්. එකට 60%ක් පාසල් සිසුන් යැයි සංගණන වලින් වාර්තා වී තිබෙනවා. ඉතින් මම ප්‍රායෝගිකව දන්නවා පාසල් ශිෂ්‍යෙක් වශයෙන් මම ප්‍රධාන ශිෂ්‍ය නායක සිටියා. පාසල් සමයේදී අප වැලන්ටයින් දිනය මුල් කරගෙන පරීක්ෂා කරනවා බෑ. ඉතින් ඒ අවස්ථාවේදී මං හිතන්නේ කඳු ගොඩ ගහන්න තරම් ප්‍රේමවන්තීන්ගේ සමරු පිළින මාර්ගයට හමු වෙනවා. ඉතින් දැන් තාක්ෂණයේ දියුණුවෙන් අනිවාර්යයෙන්ම ඔබගේ දරුවා ළඟ ජංගම දුරකථනය පවතිනවා. ඒ වගේ මේ දුම් පවතිනවා. දෙමාපියන් ඉතාමත් කාර්ය බහුලයි. ඒ කාර්ය බහුල ජීවිත හේතු කොටගෙන ඔවුන් තමන්ට අවශ්‍ය ප්‍රයෝජන ඒ තුලින් ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම අමතර පන්ති ඔබ හොඳින් බලන්න අමතර පන්ති තිබෙන වටපිටාව අවට සියලුම කඩවල වැඩිපුරම බිස්නස් සිදුවන්නේ මේ කාලය තුල. ඒ වගේම බලන්න ඔබ ෆාමසිකට ගිහින් මම ප්‍රායෝගිකව සමීක්ෂණය සිදු කළා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව පාසල් ළමුන් ගැවසෙන ප්‍රධානවල පාමස තුල වැඩි වශයෙන් උපත් පාලන කපු ආදිය වැඩි වශයෙන් විකේන බවට සංගහන වර්තාවක් සකස් කොට තිබෙනවා. ඉතින් මේ වගේ අවුරුදු 13 14 16 කියන්නේ වැඩි වශයෙන් මම දකින විද්‍යාඥයන් මෙන්ම අප දකින ආකාරයට චක්කිතේ කුතුහලය කියන දේ වැඩිපුර දැනෙන අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව ප්‍රයෝග කරගෙන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මෙන්ම වාණිජ ලෝකයේද ඒ තුලින් ඔවුන්ගේ වාසි ප්‍රයෝජන වැඩි කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඔබ බලන්න හෙට දිනේ වෙනුවෙන් ලංකාවේ මාධ්‍ය කොච්චර උනන්දුවක් දක්වනවද කියලා. ඔබේ දරුවා ඉදිරිපිට හෙට දිනේදී ලස්සන සුන්දර සැණකෙළි පෙන්නලා ඔවුන් මේ වැලන්ටයින් කියන දිනේ ඔබට සමරන්න පුළුවන් මේක මෙච්චර ප්‍රේමණීය දිනය කියලා පෙන්වමි. ලොකු මාධ්‍ය ප්‍රදර්ශනය මේ සම්පූර්ණයෙන්ම ධනවාදී ආර්ථික ක්‍රමයක් එක්ක යද්දී වාණිජ ලෝකයේ විසින් අපට ඔවුන්ගේ අභිප්‍රායන් ඉටු කර ගැනීමට දක්වන එක උපක්‍රමයක්. ඔබ බලන්න හොඳින් හෙට දිනේදී මේ සතිය තුල පැවැත්වෙනවා මේ මාධ්‍ය ප්‍රදර්ශන තුල ප්‍රදර්ශනය කරන ඔවුන්ට ස්පොන්සර් කරන කට්ටිය. බලන්න ඒ කට්ටියකින් මේ ඒ කට්ටියගේ බාණ්ඩ ඒ වගේම ඔවුන්ගේ යෙදවුම් හොඳින්ම අලෙවි කර ගැනීමට පසුතලයක් තමයි මේ සකසා ගන්න. ඉතින් නෝන් ඒ ආකාරයෙන් පසුතලය සකසා ගද්දී අපි නූගත් ජාතියක් ලෙස
ඔවුන් එයට හසු වී අපගේ ජීවිත ඇත්තෙන්ම නැති කර ගන්නවා. මං හිතන්නේ අර ජේසුස් වහන්සේගේ වැලන්ටයින් සමවරගේ පණිවිඩයෙන් පසු අර ලුප කාලයක් කියලා අවිචාරවත් ලෙස පැවැත්වුණු ඒ උත්සවය වෙනුවට ශුද්ධ උදිනයක් 14 වෙනිදා කතෝලික සභාව විසින් නිකුත් කළත් නැවතත් අර අවිචාරවත් යුගයට යමින් ලුප කාලය උත්සවයේ පැවති උත්සවය හා සමාන ලෙස වල්බිහු සමාජ වර්තමානයේ පිහිටියි. ඉතින් මේ පිළිබඳ අරාබි ලෝකේ ලෝකයේ දෙස බලන විට අපි දන්නවා ලෝකේ විනීතවත් තීන්දුව තීන ගන්න ප්‍රජාවක් තමයි මුස්ලිම් ප්‍රජාව. ඉතින් ඉස්ලාම්බාද් නුවර පකිස්තානයේ වැනි ප්‍රදේශවල ඔවුන් තහනම් කරනවා මේ වැලන්ටයින් සැමරීම. ඒ වගේම අපගේ ලංකාවේ කාත්තංකුඩි ප්‍රදේශයේදී තරුණයින්ට උපදෙස් ලබා දෙමින් ඔවුන් පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබෙනවා යක්ෂීන්ගේ දිනේ මේ ඔබට ආදරයට මුවා වූ කන්‍යා පටල විනාශ කිරීමේ දිනය අවවාදයයි කියලා කාත්තංකුඩි ප්‍රදේශයේ පෝස්ටර් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලෝකය නුසුසු දේවල් ප්‍රතික්ෂේප කරමින් යනකොට ශ්‍රී ලංකාව කියන අපේ රටේ මිනිසුන් ඇත්තටම එය පසුපසහම බෑවන්ට කියන. මොකද විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පාසල් යන ළමුන් මේ සඳහා පොළඹවා ගැනීමට වාණිජ ලෝකය විසින් විවිධ උපක්‍රම යොදලා තියෙනවා. ඉතින් ඒක උපක්‍රමයක් තමයි ඔබ බලන්න පෞද්ගලික මාධ්‍ය වගේ මාධ්‍යවල ටෙලි නාට්‍ය පෙළක් දාලා තියෙනවා. මේ ටෙලි නාට්‍ය පෙළෙන් සම්පූර්ණයෙන්ම පාසල් ශිෂ්‍යන් සිසුන් ලෙස නළුවෙලියන් රඟපාමින් ඔවුන්ට ආදරය වැනි ජවනික මනස විකෘති භාවයට පත් කරන මාධ්‍ය ටෙලි නාට්‍ය ඔවුන් නිර්මාණය කරමින් ඒ සඳහා දරුවන්ගේ මොලේ හැඩ ගැස්වීමට කටයුතු කරමින් පවතින. ඔබ බලන්න ගිහින් පාසලක සිසුන් සිසුවියන් කතා කරගෙන ඉන්න දේ අනිවාර්යයෙන්ම කතා කරන්නේ අර නාට්‍ය මොකද්ද උනේ ඊළඟට මොකද්ද උනේ. ඉතින් මේ වගේ දේවල් තමයි කතා කරන්නේ. ඔවුන් එකතු වෙන ස්ථානකට ගිහින් ඔබ බලන්න. ඉතින් මේ මනස විනා සම්පූර්ණයෙන් විනාශ කිරීමට ඔවුන් කටයුතු කරලා තියෙනවා. අවුරුදු මාගේ ජංගම දුරකථනයේ WhatsApp දුන්න මම දේශන වලට ගියාට පසු බොහෝමයක් දෙනෙක් ඒක සේව් කරගන්නවා. සේව් කරගත්තට මම සමහර විට සේව් කරගන්නේ නැහැ. ඔවුන් මැසේජ් එක මට යොමු කරන්නේ නැහැ. ඒ නිසා උන්ට මතක නැහැ මම සේව් කරන්නේ කියලා. ස්ටේටස් බලද්දී මට පේනවා සමහර අය දාලා තියෙන ස්ටේටස්. ඇත්තම කියන්න ලැජ්ජයි 6 පන්තිය 7 8 9 11 12 ළමුන්ටත් වඩා අවිචාරවත් ලෙස ළමුන් කතරම්ද කියනවනම් ඔවුන් පෙම්වතුන් පවා සිටින යුගයකට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඒ දෙමාපියන්ට පේනවද නැද්ද ඇත්තටම දන්නේ නැහැ. ඔවුන් පෙම්වතුන් සමග ශිල්පී ඡායාරූපකෙන් ඒව දානවා. එතකොට ඇත්තටම අවුරුදු 24 කෙනෙක්ගෙන්වත් බලාපොරොත්තු වෙන්න බැරි ස්ටේටස් ඔවුන් තුළ දක්වලා. ඊයේ රාත්‍රියේදී මට චන්ද්‍රියා මැඩම් කතා කරලා පසු විශ්වවිද්‍යාල නිබන්ධන සැකසීමකදී සිටියේ මම රාත්‍රියේදී පසු බැලුවා වැලන්ටයින් කියලා සර්ච් කළා අන්තර්ජාලේ. සිංහයෙන් සර්ච් කරපු ගමන් එන්නේ ඇත්තටම වැලන්ටයින් අසභ්‍ය දේවල් තමයි එන්නේ. මොකද ජීවිතය
වැලන්ටයින් දිනයට පුද කරලා බොහොමයක් දෙනේ. ඒවා අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යයට උදාහරණ. ඉතින් ඔබට එතරම් මේ පිවිතුරු ආදරයක් කරන පුද්ගලයෙක් නම් කවදාවත් මම හිතන්නේ ඒ වගේ වැරදි දෙයකට තම යොදා ගනී කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ ආදරණීය නංගිල මල්ල බලන් ඇති, ආදරණීය සහෝදර සහෝදරි බලන් ඇති ඔබ සියලු දෙනාටත් ඔබට ආදරය කරන හැඟීම් දැනීම් අනිවාර්යෙන් පුද්ගලෙක්ට වෙනවා ඇති වෙනවා. මොකද නැත්තම් ඌ නිරෝගිමත් පුද්ගලයෙක් නෙවෙයි. ඉතින් ඒ හැඟීම් දැනීම් පාලනය කර ගැනීම තමයි මං හිතන්නේ අනිවාර්යෙන්ම මනසින් උසස් මනුස්සයෙකුගේ අනිවාර්යදේ. ඉතින් ඒ වගේම ආදරණීය දෙමාපිය බලන් ඇති ඔබට කියන්න තියෙන්නේ ඔබේ දරුවන් ලෝකේ දැන් විශ්වයේම ලෝක ගම්මානයක් බවට පත් වෙලා තියෙන්නේ ගෝලීයකරණය හරහා. මුළු ලෝකෙම ඔබගේ දරුවාගේ අත ළඟ තියෙන්නේ. ඉතින් මේ සියලු දේ ඉතාමත් පහසුයි. පෙර කාලයේදී පැවති ආදරයට පැවති වැරදි ක්‍රියාවන්ට පැවති ඉඩකඩ දැන් ඇසිරී ගොස් ඉතාමත් ඉඩකඩ වැඩි වී තිබෙනවා. ඉතින් ඔබ නොදැනුවත් වුණාට මගේ දස් ගාණක් තියෙනවා කන්ට. ඒ ලිස්ට් වල මට පේනවා සමහරු රාත්‍රියට වීඩියෝ කෝල් අරගෙන පවා දාලා තියෙනවා. ඉතින් මේ දාලා තියෙන්නේ 12 13වත් 11 නියමිත වයසවත් පුද්ගලයන් නෙවෙයි. කියන්නේ ලැජ්ජයි 8 9 වගේ වසරවල. ඉතින් මේ වගේ තත්වයකට ලෝකෙ පත් වෙලා තියෙනවා. ඔබට කෙතරම් රාජකාරි ප්‍රවතියත් අනිවාර්යයෙන්ම දිනකට ඔබගේ දරුවාගේ ජංගම දුරකථනය හෝ පරිගණකය පරීක්ෂා කරන්න අනිවාර්යෙන් Google එකේ බලන්න ඒදෝ මේ මයි ඇක්ටිවිටි කියලා බලලා ඔබ හැමදාම ඒ දේ පරීක්ෂා කරන්න. ඉතින් කියන්න තියෙන්නේ අවසන් වශයෙන් දෙයක් කියන්න ආදරණීය නංගිල මල්ලට මම ප්‍රායෝගික කතාවක් කියන්න. මගේ වයසෙම මාත් එක්කිට මොන්ඩිසෝරි කියපු පාසල් ගියපු ශිෂ්‍යාවක් හිටියා. ඒ වගේම හොඳ දෙමාපියන්ගේ වැදගත් දෙමාපියන්ගේ ඉතාමත් හොඳ දියණිය 6-7-8 ශ්‍රේණි වලට පැමිණිය. පැමිණියට පසු 8-9 වගේ යනකොට ප්‍රේම සම්බන්ධ පටන් ගන්න ගත්තා. මා දන්නා කට 22කට ආසන්න ප්‍රමාණයක් ප්‍රේම සම්බන්ධයක් ඇති. ඉතින් අපි ගියේකට පන්ති. ගියාම පන්තියට එන්නේ 11 පන්තියේ මට මතකයි උදේට වෙන එක්කෙනෙක් එක්ක යනවා, හවසට වෙන එක්කෙනෙක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ ගියා 11 පන්තියේ විභාගයේ අවසන් වෙලා ඒ දෙමපියෝ විශාල කැපවීමක් කරා ඒ පැනලෙන්. මම ගිය සතියේ විශ්වවිද්‍යාලයේ නිවාඩු මේ සෙනසුරාදා ඉරිදා නිවාඩු නිසා ගෙදර ගියා. බසෙන් බැහැල යද්දී ඇත්තට මට අදාහ ගන්න බැරි වුණා. අවුරුදු දෙකක පමණ ළමයෙක් එක්ක මම එක්ක බසෙන් නැගුණා. ඉතින් හරිම දුකයි. ඇයටත් දුක හිතෙන්නේ නැති. මොකද අද හොඳින් ඉගෙන ගත්තා නම් විශ්වවිද්‍යාලය යන්න තිබුණා. ඒ වාසනාව නැති වුණා. ඉතින් ඒ දෙමාපියෝන්ගේ බලාපොරොත්තු කැතරම් විනාශයට පත් වෙන්න යම් තීරණ ගැනීමේදී මම හිතනවා විමසිලිමත්ව අනිවාර්යෙන් ගත යුතුයි. ඉතින් ඒකට සියලු දෙනාටම ශක්තිය ලැබේවා. තවත් දිනක ඇත්තම කියනවා නම් මගේ විෂයපති නෙමෙයි දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව විෂයන් පිළිබඳව කතා කරාට
මං හිතන්නේ මේ විෂය පිළිබඳව මං වැඩි කතා කරලා නැහැ. ඉතින් යම් යම් අඩුපාඩු ඇති. ඉතින් මේ පිළිබඳව සමාව ඉල්ලනවා. නැවතත් මම මේ සඳහා සම්බන්ධ කළ චන්ද්‍රිකා මහත්මියටත් දිල්ලුක් මහත්මයාත් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාටම උතුම් ජය ශ්‍රී මා බෝ සමිඳු පිට තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි තුෂිත. ඇත්තම මේ මේ කාරණාව සම්බන්ධයෙන් මම හිතනවා ඔබ හෙට දිනේට පෙර අද දිනේ කතා කරපු එක ගොඩක් වටිනවා. මොකද හෙට දිනේ යම්කිසි හෙට දිනේ සම්බන්ධයෙන් යම්කිසි අය හිතාගෙන ඉන්න දෙයක් සමහර විට ඔබට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් මේ ආදරවන්තින්ගේ දිනේ එහෙම නැත්නම් පෙම්වතුන්ගේ දිනේ කියන එක ආව හැටි ඔබ පැහැදිලි කළා මේ ලුප කෙලියා කියන උත්සවයත් එක්ක. ඉතින් නමුත් 1999 විතර තමයි ලංකාවට ආවේ. අතන අපිට මෙහෙම දිනයක් අවශ්‍යද? මේ ආදරය කියන එක ඒක සතුන්ටත් තියෙන එකක්. එහෙම නැත්නම් අපේ දෙමාපියන්ටත් අපි ආදරය කරනවා, දරුවන්ටත් ආදරය කරනවා. ඉතින් මේකට දිනයක් අවශ්‍ය නැහැ. නමුත් ලෝකයේ දිනයක් එහෙම වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඒක අපි සමරන්නේ අර කිව්වා වගේ හරියාකාරවද. මම හිතනවා හොඳ අදහසක් ඔබ අපිට දුන්නා. අපි කොහොමද මේක මේ වෙළඳ ව්‍යාපාරයෙන් තොරව මේ ආදරය කියන එක ප්‍රකාශ කළ යුත්තේ කියන එක අපිට වැටහිමක් ආවා. ඉතින් මම කැමති මේකේ අදහස් දක්වන්න අය ඉන්නවා නම් ඔවුන්ට අවස්ථාවක් දෙන්න. විකාරාංචි මහත්මයට ඔබට අවස්ථාව. සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. තුසිත පුතාට බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා අපිව දැනුවත් කරාට. ඇත්තටම 8-9 ශ්‍රේණිවල ළමයිට පුළුවන් තරම් අපි මේ පණිවිඩය එන විදියට සැලසුම් කරමු. නැත්තම් අපේ ලංකාවේ දැන් විනාශ වෙච්ච එකට වඩා විනාශ තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා අද ලොකු උදව්වක් පුතා කරේ. අපි පුළුවන් තරම්ම දැනුවත් කරමු. අද දවසේ ගත්තු එක බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දිල්රුක් මහත්මයා ඇතුළු සියලු පිරිසට. මේ හෙට ඕවා කියවලා වැඩක් නැහැ. ඒගොල්ලෝ තීරණ අරන් ඉවරයිනේ එතකොට. ඒක නිසා අද වගේ දවසක මේ වගේ මාතෘකාවක් තෝරා ගැනීම පිළිබඳව විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒකම මම හිතනවා පුළුවන් තරම් අපි දැනුවත් කරොත් මේක මේ වගේ මුලාවක වැටෙන එක ළමයින්ට අවබෝධ කරලා දෙමු අපි. මමත් ඒකට උපරිම සහයෝගය දක්වනවා කියලා මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා. සුසිත පුතාට බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අපිව දැනුවත් කිරීම සම්බන්ධව. අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. තුන්රුවන් සරණයි. බොහිතේ කරන්චි මහත්මිය, රසංගී මහත්මිය. අයිබෝන්, බොහොම ස්තුතියි තුසිත මහත්තයට. මොකද මේ නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඒ කතන්දර ටික ඉගෙන ගත්තා. කොහොමද වැලන්ටයින් කියන දේ ආව කියලා ඉගෙන ගත්තා. ඒකෙන් අපිට තව කෙනෙක්ට ඒක දෙන්න පුළුවන්. ළමයෙකුට වුණත් අපිට ඒ කතාව කියලා දෙන්න පුළුවන්. එතකොට ඒගොල්ල අවබෝධයෙන් දැනට අනවබෝධයෙන් සමරන දේ ඒතකොට ඒගොල්ල අවබෝධ කරගන්නවා මොකද්ද කියලා. ඉතින් මේ අලුතෙන් යමක් දැනුමට එකතු කරගන්න මේ උදව්වක් වුණා. මේ කලිනුත් ඊදෑමක මම මට මේ මතක් වුණා කලින් අර පොත් මේ කලින් කතාව. මේ ඉතින් බොහොම ස්තුති අපිට මේ අවස්ථාවට සහභාගී වෙලා අපේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න. බොහොමිතේ සංගේ මහත්මිය, ආයිසා කුමාරි මහත්මිය. අයිබෝවන්, සුන්දර උදෑසනක් සියලු දෙනාටම. ඇත්තටම පුතෙක් මේ ලාබාල වයසේ පුතෙක්ගෙන් මේ වගේ දේශනයක් අහන්න ලැබීම අපි ලැබපු ලොකු වාසනාවක් වට සලකනවා. ඇත්තටම මේ පරම්පරාව ඔය වගේ අය තමයි මේ සමාජයේ මේ යමක් කරන්න පුළුවන්. දැන් අපිට තේරෙනවා ටියුෂන් ගුරුවරයෙකුට කොච්චර දෙයක් කරන්න පුළුවන් වුණාද කියලා. ඒ වගේ දැන් ඔය වගේ ඔබල වගේ අය මේක දැන් අතට ගන්න ඕන කාලේ කියලායි මට නම් හිතෙන්නේ. ප්‍රමාද වැඩි නෑ දැනට. ඒක දැන් ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න ඔබතුමා ගන්න උත්සාහයට ගොඩක් ස්තුතියි. කාලීන මාතෘකාවක් අරන් ඇවිල්ලා ඊට වගේ ආදරවත් දෙයක් දිනයක ඒකේ අරමුණ පැහැදිලි කරලා අපිට අවුලක අවබෝධයක් ලැබලා දුන්නා.
අපි වගේ ගැහණු දරුවෝ ඉන්න අම්මලකට ලොකු ලොකු වටිනාකමක් දැනුණා, ඇඟතිරි වැටෙන ගතියක් දැනුණා. නමුත් අර පවුල් පසුබිමත් එක්ක ඒක ගොඩක් දුරට පවුල් පසුබිමෙන් තමයි ඔක වෙන්නේ කියලා හිතුණා. මොකද රැකවරණය ළමයිගේ ක්‍රියාකාරකම් ගැන හොඳ අවබෝධයකින් ඉන්නවා නම් ඒක ගොඩක් දුරට මගහැරෙනවා කියලා මට හිතුණා. ඒක හැමෝගෙම ඒක වෙන්නේ නැති එක තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ජංගම යෙදවුම් ඕනවට වඩා භාවිතයට දීම තමයි ප්‍රධානම හේතුව. අර කොරෝනාත් එක්ක ආපු රැල්ලට දැන් ඒක ළමයින්ට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කරලා ඒක මේ ඒක නැතුවම බැරි තත්ත්වයට පත් කරලා තියෙන එක සමාජයේ එකක් වගේ කියන්න ඕන එකට. ඇත්තටම ඔබතුමා කාලෙකින් අපිට ආයි නැවත දකින්න ලැබෙන ගැන සන්තෝසයි. චන්ද්‍රිකා මහත්මියත් ළඟකදී දැක්කේ නෑ, එතුමියටත් ඔබතුමා සම්බන්ධ කර දෙන්න ගැන ස්තුතිවන්ත වෙනවා. සුන්දර ආදරවන්තයන්ගේ දිනය අපි මේට වැඩිය හරවත් ලෙස සමරන්න තෙරු දිනාටම අවබෝධය ලබා දීමට ගත් උත්සාහයට ස්තුති. මේක මුළු සමාජයේම දැනුවත් කරන්න ඔබතුමා රංගිරි ගුවන් ඉදිරියේ සම්බන්ධයි කිව්වා. එහෙම හරි මාධ්‍ය නැවුම් මාවතකට හරවන්න ක්‍රමවේදයක් ඉදිරියේදී සලසගමු. අපිත් හැකිතරමින් ඒක සහභාගී නිදායක වෙන්න සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට මෙවන් දේශන නැවත කරන්නට අපට අපි වෙනුවෙන් කරන්නට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි තෙරු දිනාටම. බොහොම ස්තුතියි සම්මාන මහත්මිය, ප්‍රමාණ මිනිස් මහත්මිය. අයිබෝන්, ඇත්තටම පුතා බොහෝම වැදගත් මාතෘකාවක් අද කතා කරේ. මං කියන්න කියලා සැලසුම් කරගෙන හිටියේ ටික අයිසා කුමාරි මහත්මිය කලින් කිව්වා. ඇත්තටම හරිම සතුටුයි. මොකද ළමයින් දැනුවත් කරන්න ඔයා වගේ දරුවෙක් මේ ඉදිරිපත් වීම ගැන අපි වගේ දෙමව්පියන්ට අපේ දැන් මගේ නම් දරුවෝ බෙන්දලා එහෙම ඉන්න, නමුත් ඉදිරි පරම්පරාවට ඉන්න ළමයින්ටත් මේක හොඳ ආදර්ශමත් කතාවක්. ඇත්තටම මේක මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න සුදුසුම දේශනයක් ඇත්තටම අද දවසේ මේ පුතා කරේ, ලොකු දැනුවත් කිරීමක්. ඇත්තටම හෙට දවසට වැරදි තීරණ ගන්න හිටිය දරුවෝ හිටියනම් මේ අද අහපු විදිය බැලුවහම ඒ අදහස් වෙනස් කරගන්නත් හොඳ ශක්තියක් ධෛර්යයක් ඇති වෙයි කියලා මට හිතෙනවා. ඊයේ මම දැක්කා මේ පත්‍රවල දාලා තිනවා ගොඩක් මේ රෙස්ටුරන්ට් මේ අවන්හල් ගොඩාක් හරිය වසා දානවා කියලා. ඒක සුබ කාරණයක් ඇත්තටම මේ ලංකාවේ ඇයට මේ අනාචාරය හැසිරෙන්න දරන උත්සාහයට මග අවහිර වීමක් වෙන්න පුළුවන් ඒ වගේ තීරණ ගන්නවා. ඒක ලොකු දෙයක් රටට දරුවන් මේ වැරදි මාර්ගවලට යොමු වෙන එක. මේ ආදරවන්තයින්ගේ කියනදී අර කිව්වා වගේ මේ අවුරුදු 13 16 17 වගේ වයස්වල අය තමයි වැඩිම වැරදි මගට එන්නේ. ඒ වගේම කියන්න මේ වැඩිහිටියොත් මේවට සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවා. ඇත්තටම පවුල්වල තියෙන අනියම් සම්බන්ධතා මේ වගේ දේවල් ඇති කරගෙන වැඩිහිටි දෙමාපියනුත් ඔයාලට සම්බන්ධ වෙනවා ගොඩක් දුරට. ඒකත් මම කියන්න කැමති. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට. තුන්රුවන් සන්නයි ආයෙත් දවසක අපිට මේ වගේ වැදගත් දේශනාවකින් හම්බ වෙයි කියලා ප්‍රාර්ථනා කරමි. බොහොම ස්තුති කරනවා කිස් මහත්මිය, දනක මහත්මයා. බුදු දේශනාවක් සියලු දෙනා තමයි මේ අතර මේ පහුගිය දවස්වල ගියා අර කොරෝනා දවස්වල වෙලඳ දැන්වීම. අපි කාටවත් දෙන්නෙත් නැහැ, අපි කාටවත් කාගෙන්වත් ගන්නෙත් නැහැ කියලා. මුළු රටම මුළු ලෝකෙම වෙලාගත්ත කොරෝනා වලින් අපේ රට බේරුණා වගේ. අපි පාරට ගියේ නැහැ ඒ දවස්වල, ගෙදරට වෙලා හිටියා. මං හිතන්නේ මේ ගෙදරටම වෙලා ඉන්න උනි දවස ගැන තමයි මේ පුතා කතා කරේ. ඉතින් මේ මුළු ජාතියක් විනාශ වෙන දවසක්, ජීවිත විනාශ වෙන දවසක්. අද මම කල්පනා කරා මේ ආදරවන්තයෝ ආදරණීය මේ දිනේ ගැන කතා කරද්දී මොනවා කතා කරයිද කියලා. මම ඇත්තටම හිත හිතා තමයි මේකට සහභාගී වුණේ. ඇත්තටම මේ දැන් මිනිස්සු කතා කරනවා තමන්ගේ දේශපාලන පක්ෂ ගැන, ටෙලිග්‍රාම් එක ගැන කතා කරනවා, ගොඩක් දේවල් ගැන කතා කරනවා. හැබැයි ඒක දේශපාලඥයෙක්වත් මම අහලා නැහැ කියන කොයි මොහොතකවත් මේ අනේ අපේ මේ රට මේ විනාශ වෙන්න යනවා මෙන්න මේ දිනේදී. මේකට ජාතික ප්‍රතිපත්තියක් අද මුලින්ම කොහෙවත්වත් දැනක කියනවා මත් නම් ඇහිලා නැහැ. ඉතින් මේ ඒකෙන්ම හිතාගන්න පුළුවන් රටට කොච්චර ආදරෙයිද කියලා. ඉතින් මම නම් මේක හඳුනන්නේ
අර COW DAY කවුඩේ කියලා මම නම් කියන්නේ මේකට. ඉතින් මම හිතන විදිහට අම්මා අම්මා වෙන්න ඕනේ. අම්මට දරුවෝ ඉන්නවා නම් අම්මට සුදුසු ඇඳුමක් තියෙනවා. ගවුම තියෙනවා, සාරිය තියෙනවා, ඒ වගේ දේවල්. හැබැයි අම්මගේ ඇඳුම දූගේ ඇඳුමයි හොයාගන්න බැරි ප්‍රශ්නකට දැන් ඇවිල්ලා තියෙනවා. අම්මයි දුවයි හොයාගන්න බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක තාම තාත්තරයි පුතාටයි නම් ඇවිල්ලා නැහැ. ආපු තැන තියෙනවා. ඉතින් ඒක නිසා මේ අම්මටයි තාත්තටයි පුළුවන් නම් තමන්ගේ දරුවෝ හසුරුවා ගන්න, කළමනාකරණය කරගන්න. අතර මේ මේ ප්‍රශ්නෙම අපිට මිදෙන්න පුළුවන්. ජාතියක් විදිහට නැගිටින්නේ කොහොමද, මේ වගේ විනාශකම් වෙච්චි ජාතියක් විදිහට අපි කොහොමද ශක්තිමත් මිනිස්සු වෙන්නේ? දවස ගානේ බිඳ වැටෙන ප්‍රවෘත්ති අහන්නේ. ඉතින් දවස ගානේ බිඳ වැටෙන ප්‍රවෘත්ති අහන්න අපිට මූලිකම හේතුව වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ මෝඩ දින. කාට හරි පුළුවන් කලිසමක් ඉරාගෙන ඇඳගෙන යන්න, කාට හරි පුළුවන් විකාරයක් කරගෙන යන්න. ඇයි අපි ඒක දිහා බලාගෙන අපි ඒක වැළඳ ගස්? අපිට ගැළපෙනවද කියලා අපි බලන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ අපිට ගැළපෙනවද කියන සසඳා ගැනීම නැති නිසා තමයි අපිට මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට අදහස් දක්වන්න අවස්ථාව දුන්නාට බොහොම ස්තුතියි. බොහොම කනගාටුයි ඇත්තටම. මම හරි ප්‍රබෝධයෙන් කතා කරන තුමා මේ මම හරි කැමැත්තෙන් කතා කරනවා. මේ අදහස් දක්වද්දී මේ අපේ මවුන පවුලත් ඒක. නමුත් අද ඇවිල්ලා මේ ඇත්තටම ලොකු හිරිකිතකින් කතා කරන්න වෙච්ච මාතෘකාවක් මේක. මොකද දෙමව්පියෝ විසින් තමගේ දරුවන් හඳුනා නොගැනීම මේ ප්‍රශ්නෙට මූලිකම වෙලා තියෙනවා. ඉතින් මේ මට අදහස් දක්වන්න අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි. අපේ දරුවෝ ගෙදර තියාගමු මේ දවසට. ඒ පණිවිඩය දෙනකම මම එහෙම රෙහි. මම ශ්‍රී දනක මහත්මා, නයන මහත්මා. සුබෝදයසනක් සිල් දෙනාට. ස්තුති දනක පුතා මේ කතාව අද ගෙනාවට. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භය. මේක මම තුෂාර පුතා කිව්වා. මේ බුදුන් වහන්සේගේ දේශනාව උන්වහන්සේගෙන් යශෝදරා දේවිය, යශෝදරා මහතෙරණිය හිමියන් පාන්න අවසර ගන්න එනවා. අවුරුදු 78යි එතකොට. ඇවිල්ලා හිමියන් පාන්න අවසර අරගෙන හිමියන් පානවා. උන්වහන්සේ එදා රෑ එළි වෙනකන් ඒ චිත්තකය ගාව ඉන්නවා තනියේ. ඇයි මේ බුදුන් වහන්සේට ඇවිීමක් නැහනේ? නිකෙලස් ප්‍රේමේ මන් දකින්නේ. කෙලෙස් ඕනේ නෑ ප්‍රේම කරන්න. බුදුන් වහන්සේටත් පුළුවන් ප්‍රේම කරන්න. නිකෙලෙස් වෙන්න ඕන. දැන් අද දරුවන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි දරුවන්ට බයිනවා. මේකට මොකද කියන්න ඕනේ දරුවද? මේ දරුවා මෙතනට ගෙනාවේ කවුද? පහේ ශිෂ්‍යත් පන්තියට හරක් දක්කන වගේ දක්කන අම්මලා ටික දරුවව මොනවද කෑම පෙට්ටි ඩොබන්නේ? චූම්පන්. මේ දරුවන්ට පෝෂණය නැහැ. සමාවෙන්න ඕනේ මම මේ මාතෘකාව නැවත 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 කියනකොට. මේ දරුවන්ට කන්න දෙන්නේ ළමයි. මේ මේ අම්මලා තාත්තලා. මේක තමයි මෙතන ප්‍රධානම හේතුව මන් දකින. හරියට කෑම ටික නැති වුණොත්, දරුවට හරියට ආදරේ නැති වුණොත් මේ දරුවා ඩොපමින් ඌන දරුවෙක් වෙනවා. සෙරටනින් ඌන දරුවෙක් වෙනවා. මේ හැපි කෙමිකල්ස්, මේ අපේ මොලේ වැඩ කරන්න අවශ්‍ය කෙමිකල් තියෙනවා. මේවා නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා අපිට. මේවා නිෂ්පාදනය කරගන්න බැරි නම් පස්සේ ළමයිගේ හිතේ සතුට නැහැ. පහේ ශිෂ්‍යත්වයේ ඉවරනකොට ළමයි කණ්ණාඩි දානවා දැකලා ඇති. ඇයි? ඔළුව ඔබාගෙන ඉඳලා පොතට. අපි ඉස්සර දුව පැන ඇවිද්දා ඕන තරම් වත්තේ පිටියේ කුඹුරුවල. දැන් කෝ දරුවන්ට මේවා? සෙරපුද නැතුව එළියට බහින්න පුළුවන්ද දරුවන්ට? දෙන්නේ නැහැ. අධි ආරක්ෂිත. මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ දෙමව්පියෝ. මේ දරුවන්ට දෙන අසීමිත වැටකඩුල්
මේ දරුවන්ව ඉගෙනීමටම යොමු කරලා බාහිර දේවලට කිසිම යොමු කිරීම. දැන් බලන්නකෝ මේ තුෂිත පුතා එයාගේ ජීවිත කතාව ගැන කිව්වනේ. එයා හැදිච්ච හැටි කොහොමද? මට තාම මතකයි. අද ඔහුට මේක කතා කරන්න පුළුවන් වුණේ අන්න ඒක නිසා. අම්මා ඒ දරුව හැදුවේ එහෙම. ඉතින් නැත්නම් එයාත් යන්න එපා මේ මේ දවසේ පස්සේ. එයා යන්නේ නැහනේ. ඇයි? අම්මගේ ශ්‍රේෂ්ඨත්වය. මේ දවසට බණින්න එපා. ඔබ තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න මම මගේ ඩියුටි එක කරාද කියලා. නැතුව මේ දවසේ ප්‍රශ්නයක් කියලා මන් දකින්නේ නැහැ මේක. මේවා ලෝකේ වටේ වට කරගෙන යනවා. මේ ව්‍යාපාරික ප්‍රජාව මේවා ගෙනියනවා. අපිට මේක නතර කරන්න බෑ. මේ මාධ්‍ය මේක උස්සගෙන යනවා. අපිට මේක නතර කරන්න බෑ. අපි මොකද්ද කරන්න ඕනේ? අපේ ගේ හදා ගන්න ඕනේ. අපේ කුටුම්බය තමයි මෙතන තියෙන්නේ ආරක්ෂා කරගන්න. අපේ දරුවෝ ටික අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේක නැති කරන්න එපා. මේ දරුවෝගේ අධ්‍යාපනය ගැන හිතලා, දරුවෝගේ මේ ශිෂ්‍යත්වය ගැන හිතලා, මේක අම්මලාගේ විභාගය කියලානේ කියන්නේ. තමන්ගේ දරුවා ශිෂ්‍යත්වය පාස් වුණා කියලා කියන්න හරි කැමති. හොඳයි විභාගයක් පාස් වෙන එක. හැබැයි ඒ දරුවා විභාගය පාස් කරනකොට ඒ දරුවා ගොඩාක් දේවල් නැති කරගෙන. වෙලාව ටිකක් තියෙනින්න මම කතා කරේ වැඩිපුර. ඒ හින්දා මේ දෙමෝපියන්ගේ වරදක්. තුසිත පුතා මේකත් එක්ක මගෙත් එක්ක එකතු වෙන්නේ දැන් නැහැ. මේක දෙමෝපියන්ගේ වරදක්. මේකට වග කියන්නේ අම්මලා විශේෂයෙන්. මේගොල්ලන්ගේ දැක්මේ තියෙන ප්‍රශ්නයක්. අනේ දෙයියනේ, දරුවන්ට හොඳට පෝෂණය තියෙනවා කන්න දෙන්න. මේ පාන් දෙන්න එපා. කොළ වර්ග කන්න දෙන්න. මේ දරුවන මග යන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ සතුට කියන එක හිතේ රැඳෙනවා. මොලේ හැපි කෙමිකල්ස් නිෂ්පාදනය වෙනවා. ඒ දරුවන මග යන්නේ නැහැ. අපි නොමග නොගිය ඒ නිසා අපි හොඳට කෑවා. ගමේ ගොඩේ තියෙනවා කෑවා. එළියට බහැලා සෙල්ලම් කරා. ළමයිත් එක්ක එකට එක හොඳට සෙල්ලම් කරා අපි. දැන් දරුවන්ට ඒක නැහැ. බොහොම ස්තුතියි පුතා. මම පොඩ්ඩ වැඩිපුර එලා ගත්තේ. මේක සෝජනීය කතාවක් ඇත්තම. බොහොම ස්තුතියි මහත්මයා. ගෛනි මහත්මිය. සුබ උදෑසනක් හැම දෙනාටම. බොහොම වැදගත් මාතෘකාවක් අද තුසිත පුතා කතා කරේ. මට යමක් එකතු කරන්න හිතුණා. මේ මගේ තියෙන අත්දැකීම අනුව මේ බටහිර රටවල් හැම එකේම ලංකාවේ තරමටම ඔය දවස පෙම්වතුන්ගේ දිනයක් විදිහට සමරන්නේ නැහැ. ඇත්තටම ඒගොල්ලෝ ඒක හදාගෙන තියෙන්නේ හරියට අර මදර්ස් ඩේ, ෆාදර්ස් ඩේ කියන විදිහට. දැන් ලංකාවට වඩා ඒක සෑහෙන වෙනස්. ඒ වගේම ඒගොල්ලෝ ඒක සලකනවා යාළුවෙක් තව යාළුවෙකුට කාඩ් එකක් දෙන, එක්කෝ ටැග්ගක් දෙන, ඉතාම පොඩි ළමයි පවා ඒක ඒ විදිහට අරගෙන නැහැ. මේක පෙම්වතෙක් පෙම්වතියක් තරමට ඒ විදිහටම නැහැ. ඒ කියන්නේ අම්මා කෙනෙක් ළමයෙකුට මිත්තණියක්, එයාගේ මුණුපුරාට හෝ මිනිපිරියට ළමයෙක් එයාගේ ගුරුතුමියට, අන්න ඒ විදිහට සම්බන්ධතාවයක් වැඩෙන විදිහට තමයි ඒක හැදිලා තියෙන්නේ. ඔය ලංකාවේ ඒක ගොඩාක්ම පෙම්වතුන් පෙම්වතියන් විතරක් අතරේ වෙන දෙයක් විදිහට සැලකුවට මේ බටහිර රටවල් ඒ තරමටම ඒක ගොඩක් මේ ඇතුළටම ගිහිල්ලා නැහැ. ඒක නිකන් අර සාමාන්‍ය දෙයක්, සාමාන්‍ය දවසක් විදිහට තමයි ඒක සලකන්නේ. ඔච්චරටම මේ අර ගොඩාක් ප්‍රශ්න තියෙනවානේ වැලන්ටයින් ඩේ එකෙන් පස්සේ ලංකාවේ. එහෙම නම් මගේ අත්දැකීම අනුව දැකලා නැහැ ඇත්තටම. එච්චර කවුරුත් ඒක ගොඩාක් අර ලංකාවේ නම් ටීවී එකේ වුණත් එක එක නලු නිලියෝ කපල්ස් ගෙන්නලා එක එක වැඩසටහන් කරනවනේ. එහෙම නම් නැහැ ඇත්තටම. ඒක ගොඩක් අර සාමාන්‍යයි ඇත්තටම. ඒක එච්චරම ලොකු දෙයක් විදිහට සැලකීමක් නැහැ ඇත්තටම කියනවා. මට ඉතින් ඒක ඇතුළත් කරන්න හිතුණා මේ අදහස් වලට. මේ බොහොම ස්තුතියි ඇත්තර මාතෘකාවට අද අවස්ථාව දුන්නටත් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගෛනි මහත්මිය, චන්ද්‍රිකා මහත්මිය. බොහොම ස්තුතියි තුසිත පුතා. ඇත්තටම මේ
වැඩිහිටි අපි කතා කරන්න ඕන මාතෘකාවක් තමයි අද දවසේ මේ වාගේ තරුණ දරුවෙක් මේ අද වේදිකාවට අරගෙන ආපු මාතෘකාව. ඉතින් ඇත්තටම හරිම සතුටුයි අර අනිකුත් දරුවන් අතරේ ඔබ වැනි දරුවනුත් සිටිනවා කියලා අපිට දැනගන්න ලැබීම පිළිබඳව. ඉතින් ඇත්තටම නයන සර් කීවා වාගේ ඔහු පිටිපස සිටින ඔහුගේ යෝධ ශක්තිය අම්මා තාත්තා මිය ගියාට පසුව මොනතරම් කැපවීමකින් උත්සාහයකින් ගමේ ගොඩ ආහාර රටාවෙන් ඔහුව පෝෂණය කරමින් මේ තැනට අරගෙන ආපු එකට ඇත්තටම අම්මට තමයි ස්තුතිවන්ත වෙන්න ඕන. මම දන්න විදිහට මේ වන විට ඔහු මොකද මේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයනුත් අයින් වුණා. මොකද නේවාසිකාගාරයේ සිටින මේ තරුණ සිසුන් මේ වන විටත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා සිටින බැවින් ඔහුට එහි සිටින්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා තමයි ඔහු පැවසුවේ. ඉතින් මං හිතන්නේ ඒ ගැන සමහර වෙට ඔහුට කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් ඔබගේ තවත් මං හිතන්නේ තවත් ඔහුට මේ කියන්නේ මේ වාසිකාගාරයෙන් බැහැරව සිටිනවා වගේම ඔහුට දැන් මේ ලොකු ආර්ථික ගැටලු මැද්දේ තමයි මං හිතන්නේ මේ වන විට ඔහු මේ වෙනම බෝඩිම එකක් සිටින්නේ. මං හිතන්නේ අපේ කට්ටියට යම් විදිහකින් ඔහුට අතහිත දෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා නම් හොඳ වේවි. ඉතින් ඒ යෝජනාවත් කරමින් ඔබගේ ඉදිරි ගමනට මම හදවතින්ම සුබ පතනවා. බොහොමත් ස්තුතියි. බොහොම ස්තුතියි චන්ද්‍රිකා මහත්මිය. ලලිත් මහත්මා. ගොඩක් ගොඩක් ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ඔක්කොටම හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ බොහොම ආදරණීය මාතෘකාවක් අපේ සිසු පුතා කතා කරා. මේ ඉතින් ඇත්තටම හොඳ අත්දැකීම් එක්ක ජීවිතේ අපේ රටේ කොහොමද මේ දවස දිනය සමරන්නේ කියන එක එතුමා මේ පුතා පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ ඇත්තටම මම නම් මගේ නම් කල්පනාව දැන් ඔය වෙන දැන් ඉස්සෙල්ලා අපි ගයන මිනිසුත් කිව්වා වෙන රටවල් වල මේ වගේ මේක ඇත්තටම කියලා නම් මේ ලස්සන ආදරණීය දවස නිකන් මේ වල් විදිහට තමයි සමරන්නේ. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ තියෙන. අපේ ඒකට බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දීලා තියෙනවා අපේ රටේ හැම දෙයකම. ඔය දිනයක් වෙන් කරලා තියෙනවා වගේ හැම දෙයකටම දැන් මදර්ස් ඩේ, ෆාදර්ස් ඩේ, ටීචර්ස් ඩේ, එතකොට ආදරවන්තයන්ගේ දවස. මේ ඇයි මේවා කරන්නේ? දැන් සාමාන්‍ය දැකලා තියෙනවද ගොඩක් දාලා තියෙන බෝඩ් වල මනුස්සත්වෙන් ඒ කියන්නේ CIC මනුස්සත්වේ CIC මනුස් මනුදම් දෙරණ ඔය වගේ කී කියන්නේ අර මනුස්සත්වය කියන එක මේ මනුස්සත්වයත් හානි වෙවි යනවා. ඉතින් නම් වලින් දානවා මනුස්සත්වය තියෙන්න ඕනේ කියලා. නම් විතරයි, වචන විතරයි ක්‍රියාව නැහැ. ඒතකොට මේ ආදරණීයයන්ගේ දවස කියලා තිනවා ආදරේ නැහැ. ඉතින් ඇත්තටම එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මේක සාමාන්‍ය හැමදාම ආදරණීය ගතිය තියෙන දවසක් වෙන් කරන්න ඕනේ තමයි. නමුත් ඒක ස්පෙෂල් එදාට ඒක සැමරීමක් කරන්න ඕනේ. නමුත් අර හැමදාම ආදරණීය දවසක් නම් හැමදාම මදර්ස් ඩේ එකක් නම් හැමදාම ෆාදර්ස් ඩේ එකක් නම් හැමදාම ගුරුවරයාට ගරු කරන ටීචර්ස් ඩේ එකක් නම් ඉතින් අපි ඒක හිතන්න ඕනේ. මේ අහවල් දවසට කියලා අපි වෙන් කරගෙන පටු විදිහටම කරන්නේ නැතුව අපි හැමදාටම මේ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි හැමදාටම මේක කරන්න අපිට පොඩි ගැටලුවක් තියෙනවා. මෙන්න මේ සමාජයේ තියෙන පරිසරය. ඉතින් ඒ අඩුම ගානේ වෙන් කරලා තියෙන දිනේවත් මේක හරියට සමරන්නේ. ඉතින් දැන් කෑම බීම ගන්නකොට වසවිස අපි කන්නේ ගොඩක්. ඉතින් මේක වගා කරගෙන කන්නේ. ඉතින් අපි ඉතිහාසය ගත්තොත් එහෙම තමයි. නමුත් ඉතින් එහෙම කාලයක් නැහැ කාර්ය බහුල වෙලා. අපි හරියට කාර්ය බහුල කරලා තියෙනවා මේ සමාජ ක්‍රමයේ විහිං. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට නිදහස නැහැ. ඒ කියන්නේ දරුවා ශිෂ්‍යත්ව පන්තියට දැම්ම පැත්තකට දැම්ම අම්මා තාත්තා තමන්ගේ රාජකාරියට ගියා. නැත්තම් ගෙදර දොරේදී තමන් රාජකාරියක් මොකක් හරි කොයි හරි තැනක කරනවා නම් ළමයාට ෆෝන් එක දුන්නා. නැත්තම් කම්පියුටර් දුන්නා. ඒතකොට එයාගේ වැඩේ අර යටට වැඩේ කරගන්න බැරි විදිහට. ඉතින් ඒතකොට ෆෝන් එක දුන්නත් කම්පියුටර් එක දුන්නත් ඒකෙන්නේ ජඩ දේවල් වෙන්නේ. ඉතින් ඒතකොට ඒකෙන් කොහොමද ළමයාගේ මොළේ හැදෙන්නේ? ඒතකොට ශිෂ්‍යත්වය කියන එකත් හරි වටිනා දෙයක්. නමුත් ඉතින් ඒක අපේ මිනිස්සු මේ වැරදි විදිහට අර පාවිච්චි කරන්නේ වැරදි විදිහට. ඉතින් ඒක සිස්ටම් එකකට පාවිච්චි කරන්නේ හොඳයි. ඉතින් ඒකට ක්‍රමේ ගොඩක් ලොකු වැරද්දක් තියෙනවා. ඉතින් ඒකේ සමාජ ක්‍රමේ හදපු විදියක් අපි කාර්ය බහුල කරලා තියෙනවා. අපි මනුස්සකම් ගුණධර්ම දැන් මාධ්‍ය දාපුහම බලන්නකො ජනමාධ්‍යෙන් අපි කොච්චර දේවල් ඉගෙන ගන්න ඕනේ. නමුත් එන්නේ ජරාවල්. ඉතින් මේක කවුද? ජනමාධ්‍ය ඇමති, ජනමාධ්‍ය ආයතනයක් තියෙනවා නේ, රජයේ රජයක් තියෙනවා. ඉතින් මේ මිනිස්සු මේවා හරියට කරනවා නම් වෙන දියුණු රටවල් වලට වගේ අපිට මේ දේවල් හොඳ ආකල්ප වලින් පිරිච්ච හොඳ ආධ්‍යාත්මික ගතියක් තියෙන මිනිස්සු මේ රටේ මේ මානව සම්පත කියන එක නැති කරලා තියෙනවා. අන්න එතන තමයි මේ හැම දෙයකටම මුල වෙලා තියෙන්නේ. ඉතින් මේකට අපිට හොඳ නායකයෙක් ඕනේ. ගෙදර නායකයා තාත්තා හොඳ නම් නයන මහත්තයා හොඳ නම් නයන මහත්තයාගේ වැරදි කරන්නේ නැහැ දරුවෝ ටික. නයන මහත්තයා හොඳ නිසා. එතකොට නයන මහත්තයා කියන චරිතයට ගරු කරනවා. එතකොට දැන් අපේ රටේ නායකයෙක් ඉන්න ඕනේ මේ රට හරියට
ප්ලෑන් කරලා ලස්සනට අරගෙන ඉතින් අපි බලන්න හොඳ තැනකට බුද්ධිමත් නායක පිරිසක් මේ නව වෙනදරවත් පත් කරගෙන අපි බලමු මේ විනාශකාරී සමාජයේ වග කියන්නේ ගෙදර අම්මයි තාත්තයි නෙමෙයි අම්මයි තාත්තත් ඉඳලා වැරදි තත්ත්වයට පත් වුනේ මේ සමාජකම නිසා ඉතින් මේක හොඳ විදිහට පත් කරා නම් අපි කාටත් මේ ගමන යන්න පුළුවන් සුන්දරව ඉතින් බොහොම ස්තුතියි නයින මේ අපේ තුෂාර පුතාට මේ අද දවසේ සුන්දර මාතෘකාවක් ඔයා ගෙනල්ලා අපිට ගොඩක් කතා කරන්න දෙයක් ඉතිරි කරාට බොහොම ස්තුතියි හැමෝටම සුබ දවසක් වේවා මට මේකේදී පොඩි අදහසක ඉදිරිපත් කරන්න මම බැලුවේ මොකද මේ ඇත්තටම මේ අදහස් මේ දේවල් හොඳයි නමුත් මේකෙදී මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් හැබැයි ඒ කරන දේ තුලින් තමන්ට ඊළඟ ආශ්‍රය කරන අනෙක් අයට සහ රටේ පවතින නීති නැත්නම් අපි කියන්නේ සබාධර්ම නීති කියලා එතකොට ඒ කාරණා තුනට වළංගු වෙන්න ඕනේ ඒවට හානි නොවෙන්න ඕනේ හැබැයි අපේ රටේ දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම අහවල් වර්ගී කියලා ප්‍රදර්ශනය කරමින් කරන්නෙම නරක දේව. ඉතින් ඒකට හේතුව ඇයිද කියන්නේ තාම හොයාගන්න අමාරුයි. මම මේකට බලපන් දැන් අද මේ අපි කතා කරු මේ මාතෘකාව හේතුව එතකොට ඇත්ත මේක හොඳයි. ඒ කාරණේ ගත්තොත් ඇත්තට මේ මම දකින්නේ ආදරවන්තයෙකු දිනේ නෙවෙයි. ආදරය කියලා කියන්නේ භෞතිකයි. මොකද ඒතර ඒක අල්ලා ගැනීම කියන එක වැඩිනේ. ආසාව අල්ලා ගැනීම වැඩි. ඒතකොට වෙන්නේ විනාශය තමයි. හැබැයි ආදරයට අපි සෙනෙහවන්ත බව නැත්නම් සෙනෙහවන්තයෙන් කියන එක. එහෙම නැත්නම් අපි කියන ද මාතු සෙනෙහස පිය සෙනෙහස මේවා මේ වචනේ ඇතුලේ තියෙන්නේ මේ අපි අර කතා කරන භෞතිකත්වයෙන් එහා ගියපු අධ්‍යාත්මික ගතියක්. මෙන්න මේ අධ්‍යාත්මික ගතිය දියුණු වෙන්න ඕනේ මේ ආදරය කියන කාරණේ එක්ක. ආදර සෙනෙහස එකට තියෙන්න ඕනේ. දැන් අපි දැක්කොත් එන්නේ ඔය මොන දේ කරත් තරුණ ජෝඩු ඔය ඉදිරි ගිහිල්ලා විවාහ වෙනවනේ සමහර අවස්ථාවල. හැබැයි මේ විවාහ ජීවිතය තුළ සාර්ථක නැහැනේ ජීවිත. මොකද මම මනෝවිද්‍යාපසකවරේ මගලට සිදුවීම අධ්‍යනය කරාම පොට වරද්දගෙනම තමයි මේ හැමදේම පටන් ගන්න තියෙන්නේ. ඉතින් වරදිච්ච ජීවිතේ පටන් ගත්තාම ආපහු හදාගන්නත් ඔවුන්ට උදව් ගන්න තැනක් නැහැ, උදව් ගන්න විදිහක් නැහැ. ඒ නිසා මේ අපි මේ ලෝකේ පුරා කතා කරන මේ දිනේ අර්ථවත් විදිහට අපේ වැඩසටහන ඉදිරිපත් කර උදව්වතා කියපු විදිහට මේක ගැන අවබෝධයක් අරගෙන වැඩක් කරොත් එහෙම වුණොත් මේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මම චුට උදාහරණයක් ගන්න. මම දවසක් පාසලකට ගියා. ගිහිල්ලා ඒ තෝරාගත් එක පන්තියකන උසස් පෙළ පන්තියේ ඒ පන්තිරිකට මම වැඩසටහනක් කරා. කරලා ඉවර වුණාම එක දරුවෙක් මට ගාව මට සර්ගේ ටෙලිෆෝන් නම්බරය දෙන්න සර් කියලා. මම ඉතින් නම්බරේ දීලා ආව තමගේ ලිප්ලට් එකක් තුනේ ටිකක් දීලා. මම ඉතින් ආවා මෙයා මට කිව්වා සර් මට පෞද්ගලික හම්බ වෙන්න ඕනේ. ඉතින් අපි කතා කරාම මේ දරුවගේ ජීවිතේ මේ යත් එක්ක ඉන්නේ එයාගේ වයසයි නෙවෙයි. එයා ළඟ ඉන්නේ එයාට වඩා වයසෙන් වැඩි අය. ඒ වයසෙන් වැඩි අය කියලා කියන්නේ ඒ හැම යාළුවෙක්ද රාශිය කරන්නේ ඕස්ට්‍රේලියාව ඇමරිකාව එංගලන්ත වගේ රටවල් වල ඉන්න ඉහළ ගණයේ බුද්ධිමත් මිනිස්සු ටිකක්. පස්සේ මං හව ඒ පුතා ඔයා මේ ලංකාවෙත් ආශ්‍රය කරන්නේ වැඩිපුරම ඉන්නේ එයාට වඩා වයසින් ගොඩක් වැඩි අය. මං හව ඇයි එහෙම කරගත්තේ? එයා කියනවා සර් මට මගේ වයසේ යාළුවෙක් එක්ක ගනුදෙනු කරන්න ගියොත් මම විනාශ වෙනවා. අපේ අම්මට තාත්තා ඉන්නේ මායි අයියා විතරයි විශ්වවිද්‍යාල පොත් විශ්වවිද්‍යාල ඉන්නේ මං දන්න තරමට. එතකොට අපි විනාශ වෙනවා. මොකද යාළඟ තියෙන අර ඔක්කොම නෙගටිව් වැඩ, නෙගටිව් කතා. ඊට පස්සේ ආය දවසක් දැන් ඔබම කතා කරලා ආය සමයා මට කිව්වා සර් මාව ගෙදර හම්බෙන්න බැරිද? මං කපුත ඉස්කෝල දරුවෙක්නේ, ඉස්කෝලේ වෙලාව නැත්තම් මම එන්නම් ගෙදර, මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ගෙදර ගියාම ගෙදරත් එයා සැලසුම් කරන්නේ ඒ වගේ විදියට. ඒ කියන්නේ ඒකේ මේ ගමේ වුණත් එයා ආශ්‍රය කරන්නේ අර යමක් තේරුම් කර ගන්න පුළුවන් ප්‍රශ්නයක් ආව ගැටලුවක උදව්වක් ගන්න පුළුවන් පිරිස. ඒතර අම්මට තාත්තට මේ දරුවෝ දෙන්නා විතරයි
ඒ දරුවා එතකොට කියන දේ තමයි අර තුෂිත පුතාවගේ දරුවෙක් මෙයා. එයාට බුද්ධිය තියෙනවා. මොකද අම්මා තාත්තෙන් ලැබිච්ච මග පෙන්වීම. තාතා යුදම තලින්දාරි අම්මගේ දරලා දරුවෝ දෙන්න බලා ගත්තා. එතකොට මේ මෙහෙම දරුවෝ ඉන්නවා අපි ළඟ ඇත්තටම. හැබැයි ඒ අය බුද්ධිය හදලා දීලා තියෙනකොට අම්මයි තාත්තයි බුද්ධිය බිහි කරලා හදලා දීලා තිනෝ මොකටද තමන්ට හරි වැරද්ද තෝරා ගන්න. හැබැයි එයාගේ කටිමයා කියලා තමයි මට එහෙම උදව් කරන්න මිනිස්සු නෑ සර්. මට අඩුම ගන්න සති දහයක් අතේ මැසේජ් එකක් දානවා. ගුඩ් මෝර්නින් සර් කියලා මොනවා හරි කියලා. ඒතර මෙහෙම දරුවෝ ඉන්නවා. හැබැයි ඒ අය ඉස්සරහට එන්නේ නෑ. එන්නේ නැත්තේ ඇයි? සමාජයේ තියෙන අර කුහක ගතිය නිසා සමහර අයගෙන් මේ හානි හන්ද ඇයලා මෙහාට ගමනක් යනවා. ඒතර අපි කියන මේවගේ දරුවෝ හරි ආශිර්වාදයක් රටට. දෙතු විතරයි කියන තියෙන කාරණේ. ඊළඟට මේ ආදරය කියන එක මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් තියෙනවානේ. ඉතින් අපි මිනිස්සු විතර පුරුදු වෙලා නැහැ මේ අනෙක් සත්තු කොහොමද මේක සමරන්නේ කියන එක. ඒ මිනිස්සු කොහොමද ඒක පාවිච්චි කරන්නේ? ඒතර මනසෙන් උසස් කීවට අපි මනසෙන් උසස් නැහැ. අපි තාම ඉන්නේ කොහෙද කියලා හිතාගන්න බෑ. හැබැයි අර ජීවීන් විතර ගත්තාම අනෙක් සත්තු මේ කාරණේ ඔවුන්ගේ පැවැත්ම සඳහා හොඳට කරගෙන යනවා. ඔවුන් ප්‍රශ්න ඇති කරගෙන නැහැ. ඉතින් ඒ නිසා අපි මේක තරහ වෙනස් කරගෙන ඉස්සරහට යන්න බලමු. මේ ඉන්න කණ්ඩායමද 44 දෙනෙක් ගෲප් එකේ ඉන්නවා. අපි 44 දෙනා හරි මේ ගැන අවබෝධයෙන් අපි කතා කරන වැඩ කරනට අදහස් ප්‍රකාශ කරොත් අපිට ගමනක් යන්න පුළුවන් කියලා මම හිතලා අදාසේ අවස්ථාව දුන්නාට සිනම දෙනාට ලොම ස්තුතියි. බොහොම ස්තුතියි ජයතිරික මහත්මයා ඉක්ම හොඳ මාතෘකාවක් තුස්ත පුතාගෙන ආවි. ඉතින් අපි ඉදිරියට මෙවැනි සාකච්ඡා තුලින් කරමු. ඉතින් මම හිතනවා අර වැලන්ටයින් අපේක්ෂා කරපු කාරණාව, ඒ පාදවිතුමා අපේක්ෂා කරපු කාරණාව අපිට පුළුවන් ඉස්සරහට අරගෙන යන්න. ඇත්තටම ලංකාව තුලත් මට මතක් වෙන හැම අවස්ථාවක් දැනටමත් කරගෙන යනවා. මේ පෙම්වතුන් එකතු කරන අවස්ථාවක් විශේෂයෙන්ම මේ කන් ඇහින්න ඇති වගේ කණ්ඩායම් එකතු කරලා ඔවුන්ට එහෙම වැඩසටහන් පවක් කරනවා. ඉතින් මේවා මේකේ හොඳ දේවල් ගොඩාක් තියෙනවා අපිට කරන්න පුළුවන් සක් කෙරෙන. ඉතින් මේවත් එක්ක අපි ඉස්සරහට යම්. බොහොම ස්තුතියි චන්ද්‍රිකා මහත්මියට ත්‍රිස්ත පුතාව සම්බන්ධ කිරීම සම්බන්ධ. මම ත්‍රිස්ත පුතාට අවස්ථාව දෙනවා වැඩසටහන අවසන් කරන්න. ත්‍රිස්ත පුතා ඔබට අවස්ථාව. ඇත්තටම ගොඩක් අදහස් ඉදිරිපත් වුණා. මට පොඩ්ඩක් එකතු කරන්න තියෙනවා. මං කියපු විදිහට මුලදී මේ ඇත්තටම මේ අර කතෝලික සභාව විසින් මේ කරන ලුප්පකාලිය කියන උත්සවය අර අර්ථවත්මිත කරන්න තමයි 14 වෙනිදා දින ආදරවන්තයන්ගේ දිනේ ලෙස නම් කරන්නේ. ඉතින් ආදරවන්තයන්ගේ දිනේ කියලා එයාලා අර වනචාරි ලෙස ලුපහාලිය උත්සවයේදී හැසිරිච්ච එක අර්ථාන්විත කරන්න තමයි ආදරවන්තයින් කියලා 14 වෙනිදා විතරක් ඒක සීමා කරන්නේ. ඒක ශුද්ධ වූ දිනයක් බවට පත් කරන්නේ. ඇත්තටම යුරෝපීය රටවල සිදුවෙන්නේ අර මම සඳහන් කළා ලිපියක් ලියනවා අවසන් වශයෙන් අර ඔහු සමග සිටින සිරකරුවාගේ පෙම්වතියට. ඒ ලියන්නේ වැලන්ටයින් වෙතින් කියලා. ඒ වැලන්ටයින් කියන එයා ඒ වැලන්ටයින් වෙතින් කියන එක ලියලා තමයි හැමෝම සුබ පැතුම් පණිවිඩේ යොමු කරගන්නේ. ඒක පෙම්වතුන්ට පමණක් නෙවෙයි සියලුම දෙනා අතර බෙදා හදා ගන්නවා. ඉතින් ඒක ඇත්තටම මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ වගේ දෙයක් තමයි ඒ රටවල සමරන්නේ. ඒක අපි අයහපත් ලෙස අරගෙන තමයි ලංකාවේ සාරය හොඳ දේ අයින් කරලා තමයි අපි තුන්වන ලෝක රටයක් රටක් විදිහට අපි සමරන්නේ. ඉතින් ගොඩක් අදහස් ආවා. ඉතාම සතුටුයි. නැවතත් ස්තුතිවන් දෙනවා චන්ද්‍රිකා මහත්මියටත්, දිල්රුක් මහත්මයාටත්, අනිකුත් සියලුම කාර්ය මණ්ඩලයටත්, ඔබ සියලු දෙනාටත් පෙරවසන ස්තුතියි.